දැන් මේ මෙතන පණුව ගොඩක් ඉන්නවා මේක කරගන්න බලන්න පුනේ පොඩක් අතර ගන්නකෝ අර ඒකේ ගන්න පුළුවන් තර බෝතලයක් ඒ වගේ ඩි කරල් එකේක එක එක සමාල වර්ග එක එක ඒව තමයි ගස්සල කොටස් ගන්න මේ ඇතුලේ කාමරේ තියාගෙන පණුව ගෙනල්ලා මොකද්ද ඔයා කරන්නේ මේ विशेष दर्वेद ये इत लंकादीप पुवत्पते लिपिया पलवुना मे दर्वगन समनल गेदर अतिकर्ला परिसरेट मुदाहरण विशेष दक्षता तेन दर्वेक्यन अपेदि हबराधुव प्रदेशेट आवा मे दर्वयागन ये दर्वत्य कथाकरन मे उपट पेन्ने ये दर्व एदपु चित्र සමනලව සහ විවිධ කුරුල්ලන්ගේ චිත්‍ර ඉතාමත් අලංකාර විදියට ඇඳලා තියෙන ඔයගොල්ලන්ට පේනවා මේ ඒ දරුවා නිදාගන්න කාමරේ මේ කාමරේ තනිකර බිත්ති වැහෙන්න නිර්මාණය කරලා තින්නේ මේ කුරුල්ලන්ගේ නිර්මාණ अनूपिंदु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 ंद
ඒගොල්ලෝ සමනලු දාන බිත්තර වලින් පණුව හැදෙනවා. එතකොට ඒගොල්ලොන්ගේ
ඒ පණුව සමනලු වෙනවා සමා වෙනස් සත්ව බිත්තර ගම ඒගොල්ලෝ පණුව විශාල බෙය වීම වෙන වෙන තවත් කෘමිසත්ව ඒගොල්ලෝ ගිය බිත්තර වලින් පණුව එන්න දැන් ඊට පස්සේ ඔයා මේ ඒ බිත්තර අරගෙන ඇවිල්ලා ගෙදර තියනවද එහෙම නැත්නම් මේ සමනලව ගෙනල්ලා ගෙදර තියනවා දැන් මේ මෙතන පණුව ගොඩක් ඉන්නවා මේ එක එක කරගන්න බලන්න පුනි පොඩක් අතර ගන්නකෝ අර එකක් ගන්න පුළුවන් දර බෝතලයක් බෝතලයක් ඔව් එකක් ගන්න බලන්න ඔබට පේනවා මේ මේ බෝතලේ පණුව මේ කොළවල පණුව රාශියක් ඉන්නවා එක එක විදිය පණුව එක එක විදිය පණුව රාශියක් ඉන්නවා ඒ ගහේ දැන් අපි දැක්කට පස්සේ බය හිතෙනවා අපි ගෙදරකදී දැක්කොත් ඉතින් අරගෙන විසි ගන්නවා මේ පණුව නමුත් මේ පුතා මේ පණුව ගෙනල්ලා කාමරේ තියාගෙන ඇති කරනවා ඇති කළා මේකෙන් පණුව සමනලේ කෙලියට ආවට පස්සේ තමයි මුදා හරින්නේ අපේ මේ ගෙදර වාචි අපේ ගුණඟ සත්‍රාක බලයක හිටවල තියෙන්නේ ගොල්ලෝ ඇවිල්ලා විත්තර දාලා යනවා එතකොට සමහර කට්ටිය ගස් වලත් හැදෙනවා පාර අපි ගන්නවා ඉතින් අහු වෙන කට්ටිය අරගෙන මේ මෙතන හදලා යවන සත්කාරක ගස් කියලා කියන මොනවද සත්කාරක ගස් කියන්නේ සමහර දේවල්ට එක එක සමහරන්ට ආවෙනික විශාකයක් තියෙනවා ඒ කියන්නේ ඒ යගේ කීටෝ යැපෙන ඒ ශාකය මත ඒ ගහට තමයි සත්කාරක කියන්නේ කොහොමද දැන් ওই සම්බන්ධයෙන් ඔච්චර දුරට ඔයා දැනගත්තේ අපි ඉතින් අධ්‍යයනය කටයුතු කරන මේ කරගෙන වාර්ත අපි එක ඒගොල්ලොන්ගේ වගේ දේවල් සටහන් කර ගන්නවා තව ඉතින් ඒවා හොයනවා ඉතින් අන්තර්ජාලය හරහා ඒ පාර පොත්පත් වලින් ඉතින් එච්චර නැහැ එක පොත ඇතියෙන පොතෙන් තමයි මොනකින් බලාගෙන ඒකෙත් ගොඩක් නැහැ සමනලු 50කගේ විතර නම් ටිකක් තියෙන ඒක තමයි ඉස්සෙල්ලම මම කියලා බලපු පොත ඔයාලා දැන් බලාපොරොත්තු මොකද දැන් මේ වගේ දේවල් කරන එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකද ඉතින් දැන් අපේ ඇතින් මිනිස්සුන්ගේ ඇතින් වෙන පරිසරයට ගොඩක් හානි සිදු වෙනවා. ඉතින් අපි ඒ හානි නැති කරගෙන අපි වැරදිත් හදාගෙන මේ පරිසරයේ පැවැත්මට යහපතක් ඉටු කරනවා. ඉතින් අපි ඒ සත්තුන්ගේ පැවැත්මට සුදුසු විදියට පරිසරය සකස් කරලා ඒ සත්තුට ආදරය කරන හැම ගහකොළට සදාසිව්භාවයට ආදරය කරලා ඒ වගේ පරපුරක් දී කරන් තමයි මම ඉතින් කැමති. අතරම පුතාගේ අරමුණ ඉතාමත් හොඳ අරමුණක්. වැඩි හිටියොත් පරිසරය සතාසේ උපාව විනාශ කරන යුගයක මේ වගේ දරුවෙක් තමන්ගේ ගේ ඇතුලේ පණුව ගෙනල්ලා තියාගෙන සතුන් සමනලව බිහි කරලා පරිසරයට මුදාහරින ලොකු සත්තු වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. ඇත්තටම ඒක ලොකු දෙයක්. දැන් මේ පණුව මොකද ගේ ඇතුලේ තියාගෙන ඉන්නේ ඉදී තියන්න නැතු එළියේ තියුවා මේ සත්තු එහෙම අරන් යනවා කුරුල්ලෝ එහෙම වෙලා අරන් යනවා පණුව කුරුල්ලෝ ගෙනියන නිසා ගේ ඇතුලේ තියෙනවා ඔව් අපිට මේ පරීක්ෂණ කටයුතු කරගන්න ඉතින් අපි ඒක ගන්න ඇතුලේ තියලා තියෙනවා ඒගොල්ලන්ට එකවරම දීලා දැන් මේ බිත්ති ගුරාම ඔයාලට චිත්‍ර වලින් හැඩ කරලා තියෙනවා මේ කොළ අලවලා තියෙන්නේ හැමතැනම මේවට ගෙදරින් විරුද්ධත්වයක් නැද්ද ඔයා මේ කරන කටයුතු වලට මම ඔකුත් විරුද්ධත්වයක් නැහැ මම තාත්තට උදව් කරනවා මල්ලි උදව් කරනවා තවගේ අපේ නෑ දැවිම උදව් කරනවා අහල පහල කට්ටිය ගොඩක් කට්ටිය උදව් කරනවා ඔයාගේ අධ්‍යාපන පැත්තෙන් මොකද්ද දැන් ඔයා ජීව විද්‍යාව පැත්තෙන් යන්නද එහෙම නැත්නම් මොකද්ද ඔයාගේ අරමුණ ඉස්සරහට යන්නේ කොයි පැත්තෙන්ද යන්න බලාපොරොත්තු වෙන්නේ මම ඉතින් මේ සත්තුන් ගැන හොයලා ඒගොල්ලොන්ගේ දේවල් පරීක්ෂණ කරන ඒ වගේ පැත්තකින් තමයි යන්නේ මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයට පුතාට මොනවද කියන්න තියෙන්නේ අපිට දැන් ගෙදර සීමිත ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒගොල්ලෝගේ මල් පැණි ගුණ ශාක සත්කාර පැලැටි වගේ දේවල් ගෙදර ඉඳගෙන අපි වල් පැල කියලා කපලා දාන ඒවත් ඒගොල්ලෝගේ ඒගොල්ලෝ මල් පැණි ගුණ යන්නේ ඒ වගේ පොඩි පොඩි පැලැටි කියලා තියෙන මල් පැණි වලට තමයි ඒගොල්ලෝ ගොඩක් ප්‍රිය කරන්නේ ඒගොල්ලන්ට බොන්නම දෙයක් නැති වෙනවා තමයි ගෙවල් වල තියෙන වෙන වෙන මල් ජාති වල පැණි ගුණ සමනලෙන්ට අමතරව දැන් මේ කුරුල්ලෝ විශාල සංඛ්‍යාවක් ඔයා මේ ඇඳලා මේ අලවලා තියෙනවා කුරුල්ලෝ සම්බන්ධයෙන් උත මේ වගේම පරීක්ෂණ කරනවද ඔව් කුරුල්ලෝ සම්බන්ධයෙන් තමයි පරීක්ෂණ කරනවා ඒ කියන්නේ ඇවිදලා ඒගොල්ලෝ ගේ මේ වාස භූමිය ඒගොල්ලෝ ඉන්න පරිසරය ඒගොල්ලෝගේ තව තොරතුරු අපි එකතු කරගෙන ඒවා සටහන් කරගෙන ඒගොල්ලෝ ගැන පරීක්ෂණ කරනවා එතකොට මේ චිත්‍ර හැකියාව ඔයාට ආවේ කොහොමද දැන් ඔය ඉතාමත් ලස්සනට චිත්‍ර ඇඳලා තියෙනවා මම පුංචි කාලේ ඉඳලා චිත්‍ර වලට ආසයි චිත්‍ර අඳිනවා ඉතින්
දූ දරුවන් ඇත්තටම අපිට ආඩම්බරයක් ආයි ගෝවන් පුතා ආයි ගෝවන්